අපේ හාමුදුරුවෝ ඔබ වහන්සේලා තමයි මේ රටේ නායකයෝ හදන්නේ අපි අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ හැමදාම ඔබ වහන්සේලා නායකයෝ හදනවා දැන් වසර කිහිපයක් ගත වෙලා තියෙනවා මේ නව නායකයෝ පත් වෙලා එතකොට ඉදිරියේදී ඊළඟට මොකක්ද වෙන්නේ කියලා ඔබ වහන්සේලාට යම් අදහසක් තියෙනවද මේ මේ රටේ නායකයෝ ඊළඟට පත් විය යුතු නායකයෝ ගැන පොඩ්ඩක් අදහසක් ඇවිල්ලා තියෙනවද ඔබ වහන්සේ නායකයෝ කියන එකනා පත් කරන්නත් පුළුවන් කමක් නැහැ අද නායකෙක් මතු වෙන්නට ඕනේ නායකෙක් මතු වුණොත් හරියට නායකෙක් මතු වුණොත් ඒ නායකයාගේ ගුණාංග බලලා බුදුදර්මදී අපිට බුදුහාමුදුරුන් දේශනා කරලා තිබෙනවානේ නායකයන් තුරදී බින්දවරු ලක්ෂණ පාලනය තියෙන්න ඕන ලක්ෂණ මේකවා තියෙනවානේ අන්න ඒවා අනුගමනය කරන්න පුළුවන් ජනතාවගේ දුක දන්න තමන් බඩපිරෙන්න කාලා ජනතාවට ප්‍රතිසද කරපළන කියන නායකයෝපත් කරොත් වැඩක් වෙන්නේ නැහැ ඒ නිසා ඒ නායකයාට ගැන අධ්‍යක්ෂින් අපි අරගෙන කාල සීමාවක් තුළ අපි නා හොයන්නට ඕන එක පාරට මං හිතනවා ඒක අමාරු බැරි දෙයක් ඒක මොකද අපි දැන් එතෙන්ට මහන්සියෙන් පවතිනවා අපිට අනාගතයේදී මේ රට කොහටද යන්නේ මොකද එක නායකයෙක් හැමදාම ඉන්නෙත් නැහැ නමුත් රට තියෙනවා අපට ජනතාව ඉන්නවා මේ රටේ ජනතාවට රටට ආදරය ඇති ජනතාවට නම්‍යශීලී වන ජනතාවගේ ඕනෑපාකම් හොයා බලන නායකයෙක් තමයි පත් කරන්න අපි කටයුතු කරන්නට ඕනේ සමහර විටක අපි පත් හොයලා පත් කරා මේ බලය කියන එකම බලයට කෑදරා ඉන්නෝනේ බලයක් අතරායන් පස්සේ අර තමන්ට මුලේ ඉඳලම උදව් කරපු උදවියත් අමතක වෙනවා මේ බලතණ්හාවෙන් අමතක වෙනවා ඒ නිසා මේක එදා ඉඳන් ආපු සිද්ධියක් අපට ඒ නිසා මෙවරවත් දැන් ජනතාවට මං හිතනවා ඉස්සර රවට්ටන්න පුළුවන් කමක් නැහැ අපි ගිහිල්ලා යමක් කිව්වත් මේ නායකයා හොඳයි කියලා එහෙම ජනතාව දැන් පිළිගන්නේ නැහැ ජනතාව ඊට වඩා බුද්ධිමත් නිසා අපි ඒ කාලාන්තර සාකච්ඡා කරලා සාකච්ඡා කරලා නිරම අර පිච්චවින්ද බුදුන් වහන්සේ දුන්නාන කරුණායක් මේව අනුගමනය කරමින් අපි ඉදිරියේදී හොඳ නායකයෙක් වෙන්නට ඕනේ මේ රටට ආදරය ඇති මේ රට ගෙනියන්න පුළුවන් ජනතා හිතවාදී නායකයෙක් තමයි ඉදිරියේ නම් කොහොම වුණත් පත් කරගන්නට ඕනේ ඕ රට ගැන ආදරයකුත් වෙන්නට ඕනේ ජනතාව ගැන ආදරයකුත් වෙන්නට ඕනේ රටේ දේපොළ විකුණන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්න ඕනේ එහෙම චරිතයක් සමහර විචක මතුවෙන්නත් දැනට නම් අපිට එහෙම පෙනුමක් නැහැ නමුත් අපි දැන් ආකල්ප දැන් හොයාගෙන යනකොට මොකද සමහර විචක මතුවෙන්නත් ඉඩක් තියෙනවා ඒක එල්ලේ කියන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි ඒක දැන් අපි අදහස් කරලා තිබෙනවා මොකද මම දත් කියවනේ ඔටුන්න තියෙන අපි ළඟයි පළඳන්නේ පළඳන්න කෙනෙක්ට අවශ්‍යකමද වෙන්නේ ඒ පළඳන පුද්ගලයා පළඳන්න බලාපොරොත්තු වෙන පුද්ගලයා තුර අපි ගතිගුණ හොයන්නට ඕනේ ඔටුන්න තිබුණාට මදි පුද්ගලයෙක් ඒ බලාපොරොත්තු තියෙන පුද්ගලයෙක් අපි හොයලා දැම්ම අපි ඒ ගැන ගොඩාක් පරීක්ෂණ පවත් හැම දෙයකටම පරීක්ෂණ පවත් විමර්ශන කරනවා හැමදෙරම තියෙනවනේ ඉතින් අපි දැන් ඒ විදිහට මේ රටේ ඉදිරි ගමනට කවුද හොඳ කියන එක අපි දැන් බොහොම සාකච්ඡා මාර්ගයෙන් අපි දැන් ගමන් කරන යුගයක් තමයි ඇවිල්ලා තිබෙන්නේ. නැතෙන්දී අපිට එකෙල්ලේ කියන්න බැහැ ආරය හොඳයි, මෙයා හොඳයි කියලා අපි ප්‍රශ්න පත්‍රයක් හරිය දීර ගමන් නැහැ. අපි ඉදිරිපත් කරලා තමයි ඉදී මේනි තෝරගන්න අපි කල්පනා කරන්නේ. breaking.lk